නමස්කාරය. මේ ධම්මදේශනා ශ්‍රවණය කිරීම කරශීලී ප්‍රතිමිනේ. මේ භාවනාව පිළිබඳව මේ ධර්ම ශ්‍රවණය පිළිබඳව උනන්දු වඩමදාට ඇතුළු සඳහන්. වාක්‍ය කීපයක් මුලින් ප්‍රකාශ කරන්නට කැමතියි. අපේ දේශනා සංකේය ආරම්භ කරලා දැන් මාසය කරා මේ මාස හතර සමාජයේ සිට කාලයේ සිටදී මේ ධර්ම ශ්‍රවණය කිරීමේ සිටින්න අවස්ථාව තුනකදී පුරුෂපක්ෂයේ සිටින ධර්ම අවබෝධයේ දේශනාවේ ලැබුවා. පරමාස්ථාව මාගේ මතකයේ හැටියට සම්බ කාලයේ පස්සමයේදී කියන අවස්ථාව විස්තර කරන පිටයි. ගුණාස්තාවල චිත්තසංකමාර පරිශ්‍රමයේදී අවස්ථාව විස්තර කරන විට සිදුවනා සෙවන අවස්ථාවල විශක්තියේදී අභිසමෝධයන් චිත්තසංකමාර ප්‍රමෝදමක්ෂිත දැකදේ ක්‍රමාස්ථාව ප්‍රස්ථා භාවනාවේ විදින ආකාරයේ විස්තර කරන විට සිදුවනා. ඒ ගුණාස්තාවන දෙනෙක්ම එසේ ඒ ධර්මාශ්‍රවණය කිරීමේ සුලදීම ධර්මය අවබෝධ කර ගැනීමට තරම් ශක්තියක් උදා කර ගත්තේ ඒ කියන ධර්මය අදමට ඇතුළින් දැක දැක සමාධිය අන්තස්සංග ලෝකයේ තුළ ඒ ධර්මය ක්‍රියාත්මක වෙන අයි දකින්නේ ධර්මයක් ඉතකොට ඒ ශක්තියේදී ප්‍රාත්මය දක්ෂණ ප්‍රකාශ කළා. කෙනෙක් කියන්නේ මුසේ මනන් දෙක දැක දැක ඉන්න අවස්ථාවේදී අපේ ජීවිතයේ අනිත්‍යය අනිත්‍යය යන ආකාරයේ විචල කළා ප්‍රතිපද ඒ ජීවිතයේ අනිත්‍ය දැනෙන විදිහට කියවා. ඒ ජීවිතයේ අනිත්‍යතාවයෙන් දැක දැක සිටින විට ජීවිතය නිවෙන්නේ සම්පූර්ණයි යත් විස්තර කරන කොට ශෝභී සිටින සියලු ජීවිතය සම්පූර්ණ සංස්කාර නිරෝධී පස්සලා ඒ සිතිවිලි තුනක කියලා දැන් මිස්නේ භාවනා සංකේය අවශ්‍යමලා භාවනාව දැන් කරන්න තියෙන කොටයි ඒ ප්‍රකාශ කරන විට ඔහු අතීත මානසිකාර නිරුද්ධ කළා. අනාගත මානසිකාර නිරුද්ධ කරන ආකාරයක් අපි ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ කිරීමත් සමගම ඔහු අනාගත මානසිකාර නිරුද්ධ කළා. අතීත මානසිකාරත් අනාගත මානසිකාරත් වර්තමානයේ තිබෙන ක්‍රියාත්මක වෙන චෛතසික මාත්‍රයක් දෙමින් මාත්‍යයක් බව ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ කරන විට අතීත අනාගත මනස්කාර නිරුත්තරියා මන්තමානී සිට පැවතින අවස්ථාවක් මේ හිතේ ඇතිවීම නැතිවීම බලබලා ඉන්න කියා අප ප්‍රකාශ කරනකොට ඉන්නතා ඒවත් සිදුවා. ඒම බලබලා ඉන්නකොට ඒ මනසිකාර නිරුත්තරී මේකෝ මමෙක් කියන අවබෝධය ඇතිව සම්මා අවබෝධය ලැබුවා. මම ප්‍රකාශය කළේ මේ තුනක් අය තවතවත් උනන්දු කිරීම සඳහා මුතුනස් අයටත් මුල් භාවනා ශාලාව තුළදීම මේ ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය තියෙනවා. අප උදෙක් කළ දේශනා ශ්‍රාවධානය ඒක ගැඹුරින් මෙලබීම ප්‍රශ්නාවෙන් දුසුව ඇසුවා නම් අදුම වශයෙන් සෝවා මා දේවත් ගත කිරීමක තරම් අවශ්‍ය වන කරුණකිට ජනත ලබිද ඇති. ලගේම ඒ භාවනාව මෙදෙක් කර දෙනවා නම් මේ උපදේශින් කියන ලබන ධර්මනා කොටස් වලදී මේ සින්නත් අයට මේ ධර්මය අවබෝධ කරන්නට ලැබෙයි. විශේෂයෙන්ම පස්වොත් විශ්වද කරන ලබන අනුස්සාන ප්‍රශ්නාව ඒ කියන්නේ ධර්මානුපස්සනාව කොටසින් කරගෙන ඔබට
කරන ලබන අනිත්‍යම පස්සනාව, විරාගාම පස්සනාව, නිරෝධාන පස්සනාව කියන ඒ දේශනා තුළදී බොහෝ දෙනෙකුට බොහෝ සමහරවිට ධම්මය දකින්නට පුළුවන් වේවි කුසේන වාසනා ශක්තිය උදා වේවා කියන ප්‍රාථමික ප්‍රාර්ථනය ඇතුව අපි මේ දේශනාව ආරම්භ කරන්නේ. සුබතෝමී කියන අයත් අනේ විමසනේ සිත තුළ ධර්මයම අනුම යොදවමින් මේ කියන ධර්මයේ සමන්ගේ සංසාරයේ තුළ ක්‍රියාත්මක වන ආකාරය දකිමින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා අප මුලින්ම ඉල්ලා සිටිනවා. උතුම්ක අද විස්තර කරන්න දෙන්නේ ඉස්කාන් පස්සනාවේ තුන්වෙනි අවස්ථාව. සමාධන චිත්තං අස්තිකාමේ චිත්තකේ සමාධන චිත්තං පස්සරිස්සාමේ චිත්තකේ කියන අවස්ථාව. උතුම්ක සමාධන චිත්තං කියන්නේ සමාධි මාස්තික. උතුම් බවට පත් වූ චිත්ත කියන අදහසයි. මොනිදී අතුරාගේ මේක විස්තර කරනවා සමාධන චිත්තං කියන්නේ කෙලින්ම ධ්‍යාන චිත්තක් කියලා. ඒ ධ්‍යාන චිත්ත සමාධිලා උන් නැතිකලා ඒ ධ්‍යාන චිත්ත ඡය බය වශයෙන් ඇති නැති වශයෙන් ශෝධදී ශෝධදී ඉරිදී යන ආකාරයේ දකින විට විදර්ශනාව තුළින් ක්‍රමික සමාධියක් ඇති වෙන අය ඒ සමාධිය දකිනින් ආස්වාද ප්‍රසාද භාවනාවේ කරමින් සිටින්නේ කියන අදහසයි අතුරාව දක්වා තිබෙන්නේ. මේ අදහස අපදී බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ශූත්‍රවල දැක්වෙන කරුණුවලට ටිකක් ප්‍රතිවිරුද්ධයි. අපි එක එක කරුණු විමිතනය කරන්න යනවා නම් මේ පසුව ඒ කියන කාරණාව මේ තුනත් ඇසියි. මේ ක්‍රමයේ අනුගමනය කිරීමත් සුදුසු බව අපට ලැබෙනවා. නමුත් ඒ ගැන කියන්නට කිසි දෙයක් මා ගන්න නෑ. ඒ අතිවාම කියයි. එතකොට අපගේ අදහස සමාධන චිත්තං කියන එකේ අපි අදහස් කරන අදහස නම් විවිධ සමාධි මට්ටම් හැම එකක්ම මේ සමාධන චිත්තං කියන එකට අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම ආශ්‍රාස ප්‍රසාද භාවනාවේ ඒ අරමුණ සිත නැවත නැවත යොදවනකොට සිත විශ්ිත මොහොතේ ඒ ආස්වාස ප්‍රස්වාස මතම පිළිගන්නට පුළුවන් වෙන විට පරිකම්ම සමාධිය කියන අවස්ථාව උදා වෙනවා. ඒක කියන්නේ පරිකම්ම සමාධිය කියලා. ඒ පරිකම්ම සමාධිය මේ සමාධන චිත්තං කියන එකට ඇතුළත්. මේ පරිකම්ම සමාධිය සිත නැවත නැවත ඒක වඩන විට සුපතේ නිමිති පහළ වෙනවා. උපකාරණීති ප්‍රතිභාව නිමිති ගැනීම අනේ නිමිති පහළ වෙන අවස්ථාවට කියන්නේ උපචාර සමාධිය කියලා. මේ උපචාර සමාධි අවස්ථාවත් මේ සමාධන චිත්තං කියන පදයට ඇතුළත් වෙනවා. නිමිති ලකී කරලා ඒ මහන්සේ පිට දිනුවට පත් කළ පුද්ගලයෙකුට පළවෙනි දෝණියාදී ධ්‍යාන උපදවා ගන්නට පුළුවන්. ඒ ධ්‍යාන අතම නිමිති අපි කියන අර්චනා සමාධිය කියලා ඒ අර්චනා සමාධිය මේ සමාධන චිත්තං කියන එකට ඇතුළත්. ඒ වගේම මේ අප කිසිවෙකුට මේ සමාධිමත් එකක් නැති වුණත් මේ තනක සංදී පවත්නා වූ ඇතිහිංසා නැතිවීම දෙකමින් අනිත්‍යතා දර්ශනය තුළින් අනාත්මතාවය දකින භවනාවේ දෙදෙන විට ක්‍රමික සමාධිය කියලා සත්‍යයක් උද්ගත වෙනවා. ඒකේ අදහස අමරණීය මනෝ ස්වරණ අරමුණක්ම අත්පසු නොකර නොකර ඒ අරමුණේ නැසිත පිහියමින් ඒ සියලුම අරමුණු කෙරෙහි මදහත් සංඛාර උපේක්ෂාවෙන් යුතුව අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ දකිමින් භාවනාවේ යෙදෙන විට ඇතිවන සමාධිය ඒක අර සම්මත සමාධියට වැඩිය බොහෝ ප්‍රබලයි බොහෝ ගැඹුරුයි. අනේ කනික සමාධියක් මේ සමාධන චිත්තං කියන පැත්තේට අයිති වෙනවා. තවත් සමාධියක් තියෙනවා අනිමිත්ත සමාධියනේ. සබ්බ අනිමිත්ත සමාධිය කියලා ඒකට කියන්නත් පුළුවන්. ආනන්තරික සමාධිය කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ අර ගතම ශූත්‍රයේ දේශනා කළේ යම් දුක් සිත්තෝ තරණ ඒකේ සමාධි මනන්තර තරකන්නේ නාවු සමාධිමනා තීන සමාධි නැතිති කියලා. ඒ ප්‍රශ්නේ ගුරු පියාණන් මහසීලා විසින් දේශනා කළද
ආනන්තික සමාධිය නම් වූ සමාධියක් වැද්ද ඒ සමාධිය තරම් වූ යති හේතු ඒ සමාධිය සමෝ අන්‍ය සමාධියක් නෙමෙයි කියලා මේ දෘෂ්ණාර පුණ්‍යක් කෙනෙක් ඊටේ අනිත්‍යතාවය නිසා නිදුකේ දකින සමාධියේ ඒ ආනන්තික සමාධියයි මේ ආනන්තික සමාධිය තුළ ඉඳගෙන මේ මනසකාර භාවනාව අපට යොමු කරන්න බැහැ ඒ ආනන්තික සමාධිය හැර අනිත් සියලුම සමාධි මට්ටම් මේ භාවනාව තුළින් අපේ මනසකාරයක අපේ භාවනා ආරම්භයක ආරම්භණයක් වශයෙන් ගන්නට අපට පුළුවන් එතකොට මේ කිනම්කයක සිකක් සැකයක් මතුවෙන්නට පුළුවන් සමාධි මට්ටම් ධ්‍යාන මට්ටමක පවතින ආශිතක්ක බලමින් කොහොමද මේ භාවනාව අපි කරන්නේ මොකද සමාධිය කියන්නේ හිත ගලක් වාගේ කියන තැනක් කාවිසුණු ප්‍රඥා තමක් සතර භාවයේදී දරුව නිසලව ඉස්හාවරව ස්ථාපිතව ප්‍රඥා ධක්තියක් කියලා සමාධියක එහෙම ස්වරූපයක් තියෙන සමාධියක් තියෙනවා කිසිදුවක් පැති කලන්නට බැරිව නැති පිළිමයක් සිද්දාසේ කලක් සිද්දාසේදී කොටයක් සිද්දාසේ ශරීරයේ පවතින සිට නිසලව ප්‍රඥා සමාධියක් තියෙනවා ඒ සමාධියේ බොහෝ දුරට සමත පාදක වශයෙන් ලැබෙන සමාධියක් අපේ මේ විදර්ශනා භාවනා මාර්ගය අපගේ මේ විදර්ශනා ආනාපාන සමාධිය භාවනාව තුළින් සුද්ධත වන සමාධිය එන්නකක් නෙවෙයි මේ සමාධියේ සිටින්ම සමාධි මට්ටමේ තියෙන ප්‍රාප්තාදනය අනුවින්ම මේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ ආදී ත්‍රිලක්ෂණයන් අවබෝධ කරගීමට පුළුවන් වෙනවා දකින්නට පුළුවන් වෙනවා මේ තුන්වක් අතර යන කීප දෙනින්ම කාන්තාකර්ශ්‍ය පුරුෂත්වයේ සිටිනවා එකොටෝසුද කියනනම් මේ දේශනා කරනවා යකාපු මේ සමාධිතෝ ගතබු සංසදානාති කියලා සමාධි මාර්ගිකක් ප්‍රතිමුහා යකාපු සංසදානාති ඇත් අධිපතියෙන් දක්නවා එකොටත මේ සමාධි මාර්ගිකක් ගලක් ඉබරාගේ සත්‍යයක් නම් නිසල සත්‍යයක් නම් අර බුද්ධ දේශනේ නිසුදු නිෂ්කල අත් ශූන්‍ය දේශනයක් බවට පත් වෙනවා මොකද සමාධිතෝ ගතබු සංසදානාති කියලා මේ සමාධි නැතිකදී මේ දකින්න ලැබෙන යථාභූතයේ මොකද්ද ඒක තමයි භවනාවට අවශ්‍ය වෙන නිර්වාණය අවබෝධ කිරීමට අවශ්‍ය වෙන කරුණ ටික යථාර්ථයෙන් තමයි කුතුන් ඒගෙන නැවත සිතක් තියෙන සුදුසි කියලා මම හිතෙනවා මොනවද යථාභූත වශයෙන් අපි දකින්නට උරමන්නේ විශේෂයෙන්ම මේ පංචස්කන්ධයෙන් භූතස්කන්ධයේ ගත්තොත් පටලි ආපෝ තීජු වායු වශයෙන් ධාතු කොටස් හතරක් වශයෙන් දකින්නට පුළුවන් මේ විදිහම ඒ ධාතු කොටස් හතරේ සත්‍ය බුද්ධියෝ නැත බාහිර වායු පටලි ආපෝ තීජු වායු හා සමානම මේ අභ්‍යන්තර වශයෙන් මේ කයේ පාදනා පටලි ආපෝ තීජු වායු කොටස් හතර සමායි කියලා සමකරන්න පුළුවන් මේ විදිහම බාහිර වශයෙන් සත්‍ය බුද්ධල නොවන මේ වස්තු වල දින ධාතු මේ ශරීරයේ ධාතු සම්මතරන්නට පුළුවන් වෙන්නේ කොහොමද? මේ මුෂ්ටි ප්‍රාණ පාදනා වූ ගම්පා දේව ලක්ෂණ ඒවට අපි නිරීක්ෂණය බාගෙන මේ කසේ මේ වෙලේ මේ නම් කතාගෙන අපි කතා කරලා ඒ සියල්ලේම තියෙන්නේ මේ පැතරි ආපෝ තීජු වායු ධාතු කොටස් අතර සමනයි කියන එක අවබෝධ වෙනවා. දෙයම කියලා දෙවි දකින්නේ දුකේ ක්‍රියාවල් නම් ගේම රූප කොටස් සංසේ ශරීර තුනේ නම් ඒ සියලුම රූප කොටස් ගහස් වශයෙන් පතවි ආපෝ තීජු වායු නිශ්ශබ්දු නිතියෝ සුමය සත්‍යේ ඉර නැති ශූන්‍ය ධාතු මාත්‍රයක් කියන එක අවබෝධ වෙන්න තිබුණා ඒ ධාතු දෙකේ ධාතු දෙකේ පාදියේ ඔය කල්පිත මේ තින්මත්යගේ ශරීර දෙක දැන් මනසට මුහු කරන්න ශරීරයේ පාගේ ශරීරයේ ඔය පවතිනවා මේ ධාතු කොටස් කරදරක් ඇදලා කියන්නේ මම මගේ ආත්මයක් සත්‍යයේ කියලා කිස් කොස්සල පාගේ පවතිනවා නියපුතු නියපුතු වල පාගේ පවතිනවා දස්දස් වල පාගේ පවතිනවා එතනත් නහර සම්ම ඒ වාගේ ස්වයං ශරීර කොට තමයි ඔහි ඒකේ පාගේ පවතිනවා අපුෂ්ඨින නිත අපි අල්ලගන්නේ මමය මගේ සත්‍යයේ චේතුන්තලේ ගැණියක් සිද්ධි සම් කුරුසේ කාදි වශයෙන් ඒ හැඟීම තියෙන බොහෝ දේවල් බලන්න මේ විදිහට කස්තුව ඒ හැඟීම නැහැ අපේ ශිත තුළ දස්සනේ වෙන ශිත තුළ කසී ඉගෙන
දෙන්නේ මාත්‍රයක් පමණයි මෙන්න මේ මම මගේ කියන ආත්මය කියන හැඟීම. ඒ හැඟීම තුළදී දුවන්නේ සිතතුල තියෙන හැඟීම දකින සිතත් තවත් සිතක් වෙනවා. ඒ හැම සිතක්ම අනිත්‍යයට යනවා. මේ ත්‍ක්ෂය පරමද්දුරට අපේ යථාභූත අර සමානිතෝ යථාභූතං සදානාපි කියන ත්‍ක්ෂය තුනේ සමානාස්තික තුනේ තරමක් අවබෝධ වන්නට ඕන. මේ ත්‍ක්ෂය අවබෝධ කර ගැනීමට අපහසුකම් තිබුණා නම් අදු වශයෙන් මේ පංච සුඛාදානස්කන්ධය උපාදානස්කන්ධ පංචකය කියන්නේ රූප පිළිබඳ වේදනා බුද්ධ සංඥා බුද්ධ සංඛාර බුද්ධ විඥාන බුද්ධ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය අප අර විදිහටම බලන්නට පුරුදු වෙන්න ඕන. මේ ඇතිවීම නැතිවීම මේ සත්‍ය පුද්ගල නැති ස්වභාවය හේතුවට අනුව මේ ඇතිවලා හේතුව නැති වෙන කොට නැති වී යන ආකාරය. මේ රූපස්කන්ධය ඇතිවීමට හේතුවක් තිබුණා. දැන් පවත්නාල මේ රූපස්කන්ධයේ පවත්නේ විශේෂයෙන්ම අප ගන්නා ආහාර මත ආහාර නිසා රූප ඇති වෙනවා. ආහාර නැති වෙනකොට රූප නැති වෙනවා. අප දේශිත මත මේ ආහාර රූපස්කන්ධයේ පවතිනවා. අපේ හිත සුබෝධමත් වෙනකොට රූපකායත් සුබෝධමත්. අපේ හිත තරහ යනකොට රූපකායත් දීහම් ගියන ඒකට අනුරූපව ඕලාරිත වෙලා බැදි වෙලා කළු වෙලා වෙනස් වෙනවා. ඕල ගියන ශීතෝෂ්ණ අනුවත් අපේ ශරීරයේ පවතිනවා. ශීතෝෂ්ණ වෙනස් වීම අනුවත් අපේ ශරීරයේ වෙනස් වෙනවා. නැවත කර්මයට අනුකූලවත් මේ ශරීරයේ නිරූපකවල පවතිනවා. කර්මයේ අනුවමයි වෙනස් වෙන්නේ කර්මයේ දී යන දුක නිරුත්තරය. ඒ වගේම මේ සංසාරයේ මේ ගමන ආරම්භ කරන මේ ජීවිතය ආරම්භ කරන ප්‍රතිසන්දි විඥානයේ දෙනදීමෙන් උත්කත වූ රූපකවල උත්කත භූමියේ ජනිත වූයේ අතීත කරපු කර්ම ශක්තිය නිසා අතීත සංසාරයේ අල්ලා ගැනීම නිසා අපි අපේ මම මගේ කියලා මේ සංසාරයේ ඇලිලා දැලිලා සිටීම නිසා මේ විදිහට රූපස්කන්ධයේ සමුදය ඇතිවීමේ හේතුව තරමද්දට අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ රූපස්කන්ධයේ වගේම වේදනාස්කන්ධය ඇති වෙන්නේ ශක්තිය නිසා ශක්තිය නිසා සංඥාව ඇතිවීමේ ස්පර්ශය නිසා මනසකාරයේ ඇතිවීමේ ස්පර්ශය නිසා විඥානයේ ඇතිවීමේ නාම රූප නිසා මේවා නැතිවීමේ මේ ස්කන්ධ සංකිටිය නැති වී යන ආකාරයේ තරමද්දුවට අපි අවබෝධ කරගන්න ඕනේ. සමානිතෝ යථාභූතං සදානාදී යන්නට ඒකදසෝ කෙනෙක් අවබෝධ කරගන්නට ඕනේ. රූපත් අවබෝධ කරගැනීමට අපහසු කෙනෙක් ඇත්නම් මේ චතස්සකාය මේ ස්පර්ශකාය හය ගැන අවබෝධයක් ලබන්නට සිදු වෙනවා. ඒ කියන්නේ මේ චක්කු ශෝතෝ ධම්ම ජීවාකාය මන කියන අශෝකමනාසේ දිය ශරීරයේ මනස කියන ආයතන සම්බන්ධ ඇති වෙන ස්පර්ශය. ඒ කියන්නේ බාහිර අහත දෙනවා රූපයක් කන දෙනවා ශබ්දයක් නාසයට දෙනවා ගඳ සුවඳක් දිවට දෙනවා රසයක් ශරීරයේ ස්පර්ශයෙන් දෙන පොත්පත්යක් අරමුණු වෙනවා. මනසට මේ සම් අරමුණු වෙනවා. මේ අධ්‍යාත්මික වශයෙන් ධායර වශයෙන් පවත්නා වූ මේ අරමුණු ඒ කියන්නේ අධ්‍යාත්මික ඇතුළ තමන් තුළ පවත්න දෙයක් රූපයේ බාහිර දෙයක් කන තමන් තුළ පවත්නා දෙයක් සද්දේ බාහිර දෙයක් මේ විදිහට අධ්‍යාත්මික බාහිර වශයෙන් මේ ආයතන හය පිළිබඳ කර්මක අවබෝධයක් තියෙන හැටි මේ අධ්‍යාත්මික බාහිර ආයතන තුළින් අපේ සංකාරයේ තුල ක්‍රියාත්මක වන්නේ කුමක්ද කියලා ඊළඟට සමාධි මාර්ගයෙන් දකින්න පුළුවන් නම් වඩා හොඳයි. මොකක්ද අපි රූපයක් බලනවා කියන්නේ? රූපයක් බලනවා කියන්නේ මොකක්ද මේ අපේ සංකාරයේ තුලම සිතක් ඇතිවලා සිතක් නැති වී යාම. සිතක් කියන එකෙන් අදහස් කරන්නේ සිත් පරම්පරාවක් කියන අදහසයි. එතකොට සත්‍යයක් දැනුණා කියන්නේ මොකක්ද? අපේ සංකාරයේ තුලම සත්‍ය ඇසීමේ සිතුවිලි ටිකක් ඇති වෙනවා, සිතුවිලි ටිකක් නැති වෙනවා. ගන්ධසුවඳ බලනවා කියන්නේ මොකද්ද? මේ ශරීරයේ භූතය තුලම ඒක දැනීමේ හැඟීමක් ඇති වෙලා ඒ දැනීම මාත්‍රම පිළියන. ඒ වගේම තමයි පොත්පත්යක් ශරීරයේ ලැබෙන ස්පර්ශයක් ඒ කියන්නේ ඒ ස්පර්ශ වල අධ්‍යාත්මයේ ඒක දැනෙන සිතුවිලි ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා. මේ කස්තිය අපිට ප්‍රහදිය දසුනකොට
මේ බාහිර වශයෙන් දින රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා ඇත්ත වශයෙන්ම ඇතුළත පහත්නා වූ මනසිකාර මාත්‍රයක් පමණක් නේද කියන අවබෝධය අපි ලබා ගන්නට ඕන. ඒ කියන්නේ රූපයක් දකින්නවා කියන්නේ ඇතුළත පිටක් කියන්නට වීම. ශබ්දයක් ගන්ධයක් රසයක් පොට්ටබ්බයක් ධම්මයක් අපි නිරූ කරනවා කියන්නේ අපගේ සංකාණයේ තුළම සිතුවිලි තමන්තරාවක් ඇති වී නැති වී යාම. එකකට මේක ඇතුළ ඇතුළේම ක්‍රියාත්මක වීමක් අපේ ස්කන්ධ සංසිතිය තුළමයි මේක තියෙන්නේ කියන අවබෝධය අපි ලබන්නට ඕන. මේ අවබෝධය ලබනකොට අර අත්‍යත්තික බාහිර වශයෙන් බෙදෙන දෙවීම අපේ සංකාමයෙන් නිරුද්ධ වී යනවා. මේකේ මොකක්ද අත්‍යත්තික බාහිර කියන දෙවියන් තියෙන්නේ ඒ දෙවියන් පිළිබඳ සාක්කලෙ පමණයි. මේ ඇත්ත ඇතුළකින් දකිනකොට අජ්ජත් බාහිර අරමුණු වල කිසිම වැදගත් භාවයක් නැතුව වැදගත් භාවයේ තියෙන්නේ තමන්ගේ සංකාණය තුළ පහළ වෙන සිතිවිලි මාත්‍ර වල තමයි. මේක පැහැදිලිව තේරුම් ගන්න ඒ තේරුම් ගැනීම ඉතාම උපයෝගී වෙනවා ඉදිරියට ගමන් කිරීමට. එතකොට මේ හැඟේ අපේ සිතන ඇති වෙන සිතිවිලි අතුරුන සංඥාවෙන් හෝ වැටීමකින් හෝ මේ අරමුණ ආස්ථාප කරනවා. අපි හිතමු මෙතන සංකාවක් දැකලා මම හිතුවොත් අර අංගේ මේ අංගේ ගැන ඒ අංග සීගත් කිරීමක් කළොත් ඒක හොඳයි කියලා හරි ඒක ලස්සනයි කියලා හරි ඒ කිසිම අංගයක් වෙන හොඳයි කියලා ලස්සනයි කියලා කියන්නේ මගේ සිත තුළ මම මේක ඇදීලා නැති කියලා යන ධර්මයක්. බාහිර වශයෙන් මේකේ වටිනාකමක් තිබෙනේ මෙන්න මේ විදිහට තමයි ඇතුළෙන්මයි මේක ඇතුළෙන්නේ ඇතුළමයි ඇතුළ තමයි මේක නැති වෙන්නේ කියන මේ රහස ඉස්සුලා බෝධක ගන්න තියෙනවා. මේ යක මේ තමයි තු යක කුතං සජානාදී සත්‍ය තුලින් අපි අත්දකින්නට ඕන එකම කරුණ. එතකොට අපි හිතන කායට ස්පර්ශයක් දැනුවට පස්සේ අපි හිතමු මුදු මොලක් නැති මුnde සුරතහක් දෙන ස්පර්ශයක් කියලා සාමිකාවක් වූ පුරුෂයෙක් වූ යම් දෙයක් ඒ ස්පර්ශයේදී අපට දැනෙන මාත්‍රයක් වශයෙන් පිළිගන. සාමිකාවක් පුරුෂයෙක් ස්පර්ශ කරන ඒ දැනෙන මාත්‍රයක් වශයෙන් නැති ගිය නිසලදා මුදුර සකසනසු කවර ස්පර්ශ දෙන්නට පුළුවන් බාහිර ධාතුන් තුය ඉන්න ඇති උනත් ස්පර්ශයක් ඇති දැනෙන මාත්‍රයක් කියලා නැතිලා යනවා. අප යම් කිසි සිවඳක් පාස්සේ මුලිනකට සංසාරක දේමෝ පුරුෂේ කුබුරේ අන්දේට අපේ සංසාරයේ තුරුම සිතිවිලි දක්වති වෙන කී යන. එතකොට සංසාරක දේමෝ පුරුෂේ කුබුරේ ස්කප්පයක් කියවත් බාහිර සත්වක අන්‍ය දාන්ත දෙක ස්කප්පයක් කියවත් දෙනී මාත්‍ය ඇතිලි නැහැද වෙන දෙයක් මේ තුළ නැහැ කියන අවබෝධය අපට දකින්නට පුළුවන් නම් උසස් මාර්ගඵල ලාභීන්ට එහෙම මාර්ගඵල අපේක්ෂා කරන අයට ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඒක මොකද අපේ සංසාරයේ තුනයි මේවා ඇති වෙන්නේ බාහිර වස්තුවේ ඉස්මාර්ගයක් නැතිවම තේරුම් යාමට. මේ විදිහට මේ සත්‍ය ආයතන හය පිළිබඳව කරමුක අවබෝධයක් ලබා ගැනීම සුදුසුයි. ඊට පස්සේ ඒක අපහසු දෙයක් තියෙනවා නම් මේ දහස් උපායක් වශයෙන් හරිගෙන අපෝහි දහස් වාරෝ දහස් තීජු දහස් වායු දහස් ආකාශ දහස් විඥාන දහස් කියලා මේ රූප කොටස් කන්ද සංකප්ප කන්ද කොටස් හයකින් බලන්න පුළුවන් වෙනවා. කෘත්‍යන්නේ දැන් අපි බාහිර ආකාශ දහස් ආකාශ කියන්නේ නිකන් කිසිසේත් නැති මේ ඉස්සරහා තියෙනදී උපදීන අහස නිවේ ඒලා නිස්පාද තියෙන එකක් අහස තියෙනවා නෙවෙයි ඉස්තුරුගේ ආකාශයේ මේ කතා ඇතුලේ තියෙන නාසයක් ඇතුලේ තියෙන බඩවල් ආදී කුර ඇතුලේ තියෙන ආකාශයේ අංශේද බාහිර ආකාශය සූක්ෂමයි බාහිර ආකාශය ඇතුලේ තියෙන ආකාශය අතර වෙනසක් නැහැ කියලා මේ කාටි දකින්න තෝරන දැන් කට ඇතුලේ ගුලම් පුණ්ඩාගෙන සුරූපවල තද කරගෙන ඉඳලා කට ඇනල බලන්න එතකොට අර බාහිර ආකාශ ධාතුවයි අභ්‍යන්තර ආකාශ ධාතුවයි එකක් බවට පරිවර්තනය වෙන ආකාරයේ අත්දකින්නට පුළුවන්. මේ අර ඉස්සෙල්ලා ධාතු පහක් ගැන අපි කතා කළා මේක විතරයි කියන්නේ තිබුණේ ඒ කියන්නේ කටවියා කෝටිජෝ වල ගැන කතා කරලා විඥානය ගැන කතා කළා මේ ආකාශ ධාතුවත් තුනට පසුවදී ඒක විතර ගන්න ඕන. මේ ආකාශ ධාතුව පුරායි මේ සූපස්කන්ධයේ තියෙන්නේ අපේ ශරීරයේ ප්‍රධාන තියෙන රෝම කූප කියලා ආකාශ ධාතුන් තියෙන තැන්. ඒ රෝම කූප වලින් තමයි ධාතුවේ ගමන් කරන්නේ.
bahagia gaman kerima tenang mahasa istudu berdiri mentolah hari itu minyak dia pagi ini hari ini ini hamil aku dia setiap ini sudah di bukan dalam kanan di duduk ini atau tak ini setiap ini rupa kepada tuan ini rupa kepada kau ini ini apa sih dia ini dan lagi ini ketuaan mana ekspresi ini dua tak berikan inanam अच्छा चीज़ दाहर वाके इन दाहर वाके इन बाला अच्छा हर सुधार तो एक यानी ऐ रूप जो दक्षिण ना दाहर तो आए कहना ही सकते हैं शोध भी ना दाहर तो आए आदि वाके इन हर उन्हें है तो दाहर दाहर से जली माँ एक अच्छी में तो बड़ी कोई चीनुआ नाम एक अच्छी में तो बड़ी कोई चीनुआ नाम मैं समाधि में शि� Apa yang kita pelajar makanya akar dahatap, ini dahatin aplikasi uang, anik India itu dari nama dahatin akar itu ini, kapna rupan desa semula kastani yang rupan itu disebuti, rupan kastani yang rupan itu disebuti, kastani yang rupan itu disebuti kira, ini desna ini sembahmina, itu rupa datulah seperti ini rupa minatnya. Ilang ini menyusut tinggi rupa manusia, sakitak menyusut akhirnya dua rupa manusia. Itu betul. Ini semua kita lihat, panen nasi di sambil manusia tiada hari tinggi bahagia kehidupannya. Ini yang hari ini waktu nak dah tak kena minggu akhirnya tinggi kemudian. Hari rupa ketiga manusia, rupa ini jadinya kita pahalunya esensi dahal ini manusia. अब इस आश्रय अजूना एक एकुनिं समय अपने नियम विचार ने कराने सुखे हमदे ये नरसे मेलहात देखिया निहित साथिस्त समुपाद दम्भिया और भूत दिना इतने बच्चे यका भूतम पजाना तिकिने के लिए साथिस्त समुपाद दम्भिया तपस्त तिकापु और भूत भी तिकिने से पुना साथिस्त समुपाद दम्भिया अवगोध में आंखारीय एक-एक युगावच रात विदासार विद्यमी अवगोधे लगाने समारोह अभेदन बुलेते समारोह बुलेइंदर अभेदे समारोह मैदेइंदर अभेदे कुछ अंगेइंदर आपो मैदेइना समारोह मैदेइंदर मुरसियना मुनि मैदेइना विद्यमी का ए परिश्रम पाल धम्यां भारण पश्चना भेदना विचार धर्मान की नंतश्चना हसल पुरुष कावरे के लिए हो अभियान ने पुनवान विचार ने जनाती भेदना वंतश्चना दत्त भेदना दैन्या दैन्य कुते भेदना वे इतो भेदना वसनं सजीमा विचेदना वसनं गतिमा कचिलिना ये भेदना ऐसुने कुहमुदे शरीरे तुलने इंद्रियं दशाश्चे हैं इन्हेशा Tafsir kaman kami putih kini nama ini tafsir itu ini kuhumade indian kisah atau kami nasya di indian itu ini kuhumade nama lu katri kisah nama lu itu ini kuhumade petisang di inna ini kena di kisah tidak tafsir kaman kiri maksa tina petisang di inna ini kena di ini kuhumade kira api sesangskar api terbahwi di itu ini tafsir katina itu kita kaman kami putih kini nama निवेदना ऐसी चिकनम एक तरी तन्ना अपसरीना ये दुख वेदना ऐसी तरीन अपेक्षावक आशावक सुख वेदना अलिना आशावक तरीना निवेदना का क्या तन्ना तीन कर ये तन्ना तरीन में एक आपी ग्राहनी करना उपादान करना ये उपादानी अन्य अपकार जवाब शिक्षण शिक्षा शिक्षित करना ये लगतियाँ नहीं बहुती ला नहीं बहुता नहीं बहुत मार्ग मोहते दी नहीं करते ना इसी का ती मनुष्य नहीं दोते पहले ने प्रतिसंधिविन्या ने पहले ना ही किया नहीं दी ते जी पहले वो प्रतिसंधिविन्या ने ते अपने जो जुम्मे ना अभी प्रतिसंस्थाद तक ये नियाकारी करके ना आंकारी या का भूत रखी विशेष इन मंत्रों के बारे में पाठित्र समुच्चारी जन्ने दुष्टोले दिदान्यत मी अभिदान्ये दिदान्यत मी ये शरीर को जो तुले ज्ञात न करने आंखा रहे इन पाठित्र समुच्चारी जन्ने ये शरीर ज्ञात न करने नाम रूप परिचित नाम रूप जिसे ज्ञात न करने आंखा रहे अपस तुलाई ये तीने अपो विषम में ये
අපේ මෝදකමට අනුවයි මේක දිග්ගැස්සන්නේ අපේ ප්‍රඥාවට අනුවයි ඒක සිටිනුනේ අපේ ප්‍රඥාවට අනුවයි ඒක නතර ගන්න. මෙන්න මේ තත්ත්වය අපේ යථාභූත තත්ත්වය තුළින් දකින්නට ඕන. අනන්ත ප්‍රමාණ සංකාරයත්‍ත්‍ය අවිද්‍යාදී මහා නරකාදී වල පිච්චි පිච්චි නිගෙන දැරෙනින් අපි කල්පදානම් දුක් දුන්නා. මේතෝ ලෝක වල කන්ද බුද්ධ නැතුව අදුවක් කඩිනවත් නැතුව සීතලින් ගරිසෝයි. පරිසම් සදවාදී ශිෂ්‍ය ඇවිදින් සෙන්සිටිටි කප්පෝයින් ඇවිදින් මහා දුක් දුන්නා. ඉතින් සංසප්තේ අනන්ත ප්‍රමාණ දුක්ින් අපි ගමන් කළා. මේ මනුෂ්‍ය ලෝකයේ තලාපතින් දිනවා ආවත්කම් දර්ශනී සිටින් හිමුණු දක්වාම දුකක් මේ යන්නේ. මේ දුක නැති කිරීමට අපි ඉරියව් මාරු කරනවා. මේ දුක නැති කිරීම සඳහායි අපි ආහාර ගන්නේ. මේ දුක නැති කිරීම සඳහායි අපි විඳා ගන්නේ මේ ශ්‍රේණි දෙයක්ම කරන්නේ. ඒකයි ඉපදු මේ දුකටින් ජීවත්වන්නේ දුකටින් මරණයට පත්වන්නේ දුකටින් මේ සංස්කාර කෝපෝ තිබෙන තාක්කල් මේ සංකප්තන් දෝකේ සවත්නාත්තා කල් මේ දුකින් ගැලවීමක් නැහැ. මේ ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍ය. යම් තා දුකක් තියනා නම් ඒ දුක කියන්නේ නැවත නැවත කාදේ පිටින් නිසා මේ බවාංග කිත්ත පරම්පරාවේ දැත්මන දුක මේක නැලත්මයි ඒකාන්ත සත්‍ය කියලා දුක්ඛ සත්‍ය පිළිබඳව අවබෝධයක් අපි ලබන්නට ඕන. සවත්තන් දුක්ඛං අත්ථං සංකම්පේ සංකප්පේ ඥානං ප්‍රතිමම දුක සතර සලීමම දුක මේ සංඝාරංග චිත්ත තරන්තරාවේ නිරතිමම සුඛයක් කියලා නිර්වාණය පිළිබඳ ඥානයක් සංකප්පේ ඥානයක් අපි ලබන්නට ඕන. මේ දුක්ඛ ඇතිකරන හේතුව අවිද්‍යාව මූලකම නැත්තන් යොදවීම තුළින් අපි මේ සංස්කාරයන් නමය මගේ කියලා බ්‍රාහ්මණය කරලා සංහාවෙන් දිනලා නැවත නැවත ඉපදීමට ආශා කරමින් තියෙන මූලකම බව අප අවබෝධ කරගන්නට ඕන. මේ දුක නැති කරන මාර්ගයේ කුමක්ද? මේ ඒකාන මාර්ගෝ සතර සතිපට්ඨාන ධර්මයේ පූර්ණේ කිරීම. මේ මාර්ග දින මාර්ගයෙන් මේ ශිෂ්‍ය පූර්ණේ හර දින මාර්ගයෙන් නිවන්ම ගන්නට බැරි බව අපි දකින්නට ඕන. ඒ වගේම යථාභූතං දකින්නකොට ඇත්ත ඇදිකෙටින් දකින්නකොට මේ සංස්කාර ලෝකය අනිත්‍ය වශයෙන් දකින්නට ඕන, දුක්ඛ වශයෙන් දකින්නට ඕන, අනාත්ම වශයෙන් දකින්නට ඕන. අනිත්‍ය දර්ශනය දකින්කොටම අනිත්‍ය දර්ශනය තුළින් අපිට අනාත්ම දර්ශනය අවබෝධ කරන්නට පුළුවන්. මේ අනාත්ම දර්ශනයෙහි සුරව අතුම වශයෙන් අපට සෝවාන් මාර්ගය ලබා ගන්නට බැහැ. ඒක නිසා දිගින් දිගට අපි කතා කරන්න කියන්නේ එහෙමයි. මේ සමාධිමත් සිතකින් මෙන්න මේ ධර්මයි අපි අවබෝධ කරන්නේ. මේ ධර්ම අවබෝධයෙන් තුළිනුයි අපට නිර්වාණ අවබෝධය ලැබෙන්නේ. සංසාරේ අපි මේවා අවබෝධ කරගෙන ඉඳේ නම් අපට මේ ධර්මස්කරණය කරන කාලය තුළදීම එදින අවබෝධයක් මේ ජීවිතයේදී අත්පත් නොගැනීමියත් ධර්ම අවබෝධයක් ලබන්නට පුළුවන් වෙනවා. ඒක නිසා දැන් අපි භවනාව සමාධන් චිත්තං කොටස කරන ආකාරය ගැන විස්තර කරන්න මේ කරන කුතුල ඒ සමාධියකට විතපත් කරගන්නට පුළුවන් අය පරිකර්ම සමාධියට පත් කරගන්නට පුළුවන් අය පරිකර්ම සමාධියෙන් දැන් සිට පවත් ගන්න උපචාර සමාධියට සිතපත් කරගන්නට පුළුවන් අය ඒ සත්‍යයට සිතපත් කරගන්න අර්ථනා සමාධියට ධ්‍යානයකට සිතපත් කරගන්න පුළුවන් කෙනෙක් සිටිනා ඒ සත්‍යයට දැන් සිතපත් කරගන්න. එතකොට මේ සර්කාන සමාධියේ සිටින පුද්ගලයාගේ සකන් සානකෙකුට මේ දේශනේ පොදී අපි ආශාසක ආශාස විශේෂයෙන් නිවර්ණ ආශාසක ආශාස තීරණ නැවත නැවත අරමුණේ සිට නිවර්ණ නිවර්ණ යනවා. මොකටද අරමුණේ සිට මොනිෂුනි ඒකබ්බතාවයේ දැකීම දැකිය නැති මේ ඒකබ්බතාවයේ දැකුවාට පස්සේ දුකුවාට පසුව
අපි ආශාස ප්‍රසාස නිදි අපි අරමුණට ගන්නෙ මෙන්න මේ සමාධිමත් ස්වરૂපය සමා තමා ලබා ඇති සමාධිමත් ස්වરૂපය සමාධිමත් ස්වરૂපයේ දේශ බලමින් අපේ ආශාස ප්‍රසාස පිහිට නිවනවා ඒ කියන්නේ අරමුණ සමාධිය අරමුණේ කබ්බකාරය ඒක දකින්නේ වෙනස් සිටින් ඇත්ත වශයෙන්ම මේක කරන්නට පුළුවන් වන්නේ සති සංකල්පණයේ දිනු කෙනෙකුට මේ කොටස තියෙන ධානය මහන්සිය දේශනා කළ ආනාපාන සමාධි භාවනාවේ චිත්තාන්තරණ කොටස දේශනා කරනකොට නාන ආනන්ද මුක්තකදී ප්‍රාසම් ප්‍රඥානස් ආනාපාන සමාධි භාවනම් පදාමි කියලා ආනන්දය මේ මුක්තකදී සතිය නැති සංකල්පණයේ නුවණ නැති කෙනෙකුට මේ කොටස නම් වදාරන්නේ නැහැ කියලා මේ භාවනාව සාර්ථක කණ්ඩලින් කරගෙන ආවනම් මේ අයිත මේක ඉතාම කාරණාවක් ඒක නිසා ඒක අද්දපාලී දේශ බලනවා පරිකම්ම සමාධිය දේශ ඒක අද්දපාලී දේශ බලනින්ම ආස්වාද බැහැ ඒක දේශ බලනින්ම මානසිකාදී හිමිනවන මේ මොහොතේ දැනෙකට අපිට පේනවා ඒක අද්දපාලී සීතල නිතර වෙනස් වෙමින් යන ධර්මය ආස්වාද කරනකොට තිබුණු ඒක අද්දපාලී ආස්වාද කරනකොට එනදීනා ආශාසකනකට තිබුණු ඒකන්දකාගේ ආශාසකනකට තිබුණු කියන මේ අනිත්‍යතාවයේ විශ්වධම අපතේ තරමද්දුරේ දෙලතුන මිනිස් ලැබීට පිළිහෙන තමන කාරණේ සිට දුර වෙනකොට ආශාස කිරීමේ මුල් අවස්ථාවේ තිබුණු ඒකන්දකාවයේ සමාදා සුබර ඒකන්දකාවය මධ්‍යම අවස්ථාවේ තිබුණ තියෙනවා ඉහිපත්තරදා ඒකන්දකාවය අවසානයේ දිනන කොට තියෙනවා ඒ කියන්නේ ඒකත්තාදී සමාධිමත් ස්වરૂපයක් නිරන්තරයෙන්ම එක ආශ්‍රාස ප්‍රසාද ප්‍රයත්න තුළව දෙනස් වෙදී යන තාක්ෂාසේ තුළ මේ ආකාරයෙන් වෙනස් වෙනවා දැන් අපේ සිත් ඉන්න සමාධියට දානවා අපේ අරමුණ මොකද්ද සිත්තම අරමුණු කරමින් කරන ලබන භාවනාව සිතින් මැසිත දකින්න කරන ලබන භාවනාව මේ අරමුණ සිටින් සිට සිටින් සිට දිනුනේ යනකොට අපේ සිත සමහර විට උපකාරකත්වයට ඇතින් සමාධිපත්යේ දිනුනේ ඉන්න පුළුවන්. එතකොට ප්‍රයෝජනවත් වෙනවා මේ පරිකල්ම සමාධියට වඩා ප්‍රබල වෙනසක් උපකාර සමාධිය අවස්ථාවේ තියෙනවා. පරිකල්ම සමාධියේ ඒකාන්තයෙන්ම අනිත්‍ය ධර්මයක් ඒක ඒකාන්තයෙන්ම දුක්ඛ ධර්මයක් කියලා රැකෙනවා. මොකද ඊට වඩා සුඛසහගත සාපසහගත සීතිසහගත ඒකද්දකාරයක් අපි අත්දකින්න මොකද උපචාර සමාධිය කියන්නේ බොහෝ ශාන්තයි කියන නිසා. ඒක තුළ තවත්නා වූ අනිත්‍යතාවයේ අපි දැක දැක ඒ ඒකද්දකාරයේ මාගේ මනසකාරයේ ධර්මයෙන් අපි භවනා වීර්යය කරනවා. මේ ඒකද්දකාරයේ අපට ඕනේ විදිහට තවත් සංග සමාහිත දෙරිනවා. ඒක නැති වෙනවා බාහිර අරමුණක් කාට පසුව ඉතකට අපිට තේරෙනවා මේ ඒකද්දකාරය අපිට ඕනේ විදිහට සම්පූර්ණ පුළුවන් ධර්මයක් නෙවෙයි අපි කොටෙක් කල මේක උත්සාහ කළා මේ ඒකද්දකාරයේ ඇතිලා නැතිලා යන ධර්මයක් අපේ ධර්මයක් නෙවෙයි අපට ඕනේ විදිහට පවත් ගන්න පුළුවන් ධර්මයක් නෙවෙයි කියලා අනාත්ම ලක්ෂණීය කර්මද්වලට අවබෝධ වෙනවා ඒ වගේම මේ ඒකද්දකාර චෛතසිකය නැත්නම් මේ සමාධිමත් ස්වરૂපය අපි ඇති කරගන්නට මහන්සියක් ඇති කරගත්තාට පස්සේ නැතිවීමක් විපරිණාමයේ දෙකක් වීමක් වෙනස් වීමක් දෙක දකින්නකොට මේකේ දුකයි මේකත් මනසිකාර මාත්‍රයක් සංඥා මාත්‍රයක් මේකත් සංස්කාර මාත්‍රයක් සංස්කාර තුළ සැබෑ නිවනක් සැබතක් නැහැ කියලා මෙන්න මේ ඒකග්ගතාවයේ සමාධිමත් ස්වરૂපය අපි දකින්නට ඕනෑ දුක් වශයෙන් තියෙනවා ඇත්ත වශයෙන්ම මේ භාවනා කරන්නේ පටන් ගන්න තිස්සල අධිෂ්ඨානයක් කරලම භාවනා කරගෙනෙක් හොඳයි. මානසික කුද්ධලේ මාර්ග බලයක් දැන් ලබා තිබෙනවා නම් ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා උපරිමාර්ගය ලැබේවා කියලා අධිෂ්ඨාන කරලා මේ සමාධන් සිත්තන් ප්‍රත්‍ය තුළින්ම නගරයක විඥාණ්‍ය අවබෝධය ඒවා කියන අධිෂ්ඨාන දෙක කරගෙන භාවනාවේ ඉන්නට ඕන. ඉසිණි කමී නැත්තන් මෙන්නනේ අවස්ථාවේදී මේ සමාධියේ ඇති වෙන ප්‍රීතියද සුඛයද අපි ඇදීමක් ඇති කර ගන්නවා අපේ නුදුනුවත්කම ඒකට දැඩීමක් ඇති කර ගන්නවා මේකට උදේශ සඳහන් වෙනවා ඥාන නිකමං කියතිය මට මතකයි උදේශ නිකමං සූත්‍රයේ මධ්‍යම නිකායේ දේශනාකට වඩා තිබෙනවා අර කලින් ඥානයේ සම්වැදී බුද්ධයෙක් වුණත් ඒකේ තියෙන ගීයක දීතිය සහිත සුඛයක ගති වෙනවා
විවේකයන් පීසිත ප්‍රසාද දකිතම් නිමිදක් නම් සංයෝජන සංයුක්තන්ගේ ඒකට පරිණා ඒකට බැඳෙනවා ඒකෙන් නතර වෙනවා ඒක අත්තර යන්නට බරිතත්ත් උද්ගත වෙනවා මේ අදිෂ්ඨානයකදී නැත්තම් මොකද ඒකේ තියෙන ආශ්‍රාදයෙන් ඒකේ තියෙන ආදීනවය ඒක සංස්කාර බව අපිට දකින්නට බෑ විදර්ශනා අසක් විදර්ශනා නුවණක් අපිට පහළ වුණේ නැත්තම් පිටකෙන්නේ මොකද්ද අර සමාධි පරිවැදී අපි සමාධිකයේ ඉන්න අපි එතනමයි විදෙක් සංසාරයේ පුරා අපි මේ ඥාන කිත් උපදලා තියෙනවා ධර්ම ලෝකවල නූපිච්ච කෙනෙක් මේ සින්නත් අතර නැහැ ඒ එක ඒ පිටිච්චේ තත්වන් අදකෝ අද එකක්වත් නැහැ ඒවා අනිත්‍ය ධර්ම ඒවා ආස්වාද ලෝකයේ ධර්ම ඒවා බලකලිය ධර්ම ඒවා සංස්කාර ධර්ම විසංකාර සංස්කාර නැති වූ නිවන එහෙම නැති වෙන ධර්මයක් නෙවෙයි මේ විදිහට අපගේ මේ ඒකබ්බකාවිය සමාධිමත් භාවයේ සමාධනම් සිද්දේ අපි නිවැරදි නැවත භාවනාවේ ජීවමාන දෙදාගෙන ඉන්නකොට මේ අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව අපට රැකී යති කියන මේ අවබෝධයේ ඇති වෙනකොටම මෙන්න මේ විදිහට පිටකින්න දැන් යම් කෙනෙකුට මේ භාවනා මේ ධර්මස්රණය කරන කාර්යය තුළදී මේ අත්දැකීම දැන් දැකලා තියෙනවා නම් මේ විදිහට බලන්න මෙන්න සමාධනම් සිද්දේ ඒකබ්බකාවිත කියලා ඒක දිහා බලක් බලන්න මින්න ඒකබ්බකා සිත කියලා බලපිසිත කියලා ඒ බලපිසිත දිහා බලතොත් මනසින් බලන්න මින්න ඒක බලපිසිත දිහා ඒ බලපිසිත දිහා නැවත බලන්න දැන් පසකින් සමාධිමත් සිත ඒක ස්ථාපින සිත තවත් පසකින් ඒ බලපිසිත තවත් පසකින් මේ නැද තියෙන සත්‍යය කොහොමද කියලා බලන්න මේ මැදිරිස්සුරුවන් මේත මේ සංකානවලට පිළිගන්නට ඕන අවබෝධ වෙන්නට ඕන හරිවිත මේක අත්දැකලා මේ ධර්මස්රණය කරන්න මේ විශ්වරූපත් අනිත්‍ය ධර්මය සියලුම සංස්කාර ඉවත් වූ නිර්වාණය ශාන්තයි කියලා මෙතෙන් මේ සිතන්න එතකොට නිවන දෙන්නපත් වේවි මේ විදිහට අපිට ධ්‍යාන ආදී මාර්ග නැති කෙනෙකුට මේ ධර්මයේ අත්දැකීමට පුළුවන් මුදලා පහකින් මේ ධර්මයේ අත්දකින්න පුළුවන් ධ්‍යානයක් තියෙන කෙනෙකුට නම් බුදුරජාණන් වහන්සේ අනුත්තර නිකායේ නවක නිකායේ ධ්‍යාන නිශේෂෝත්‍රයේ මේ විදිහට වදාගෙනවා ප්‍රථමං පහන් දික්ඛේ ධ්‍යාන නිස්සාර ආසානං සාරා වදානි මහණෙනි පළවෙනි ධ්‍යානය නිසාමන ආශ්‍රය ක්ෂේත්‍රය ආධාරයේ ලබනයි කියලා වදාරනවාය දෙවන ධ්‍යානයක් සියල් ධ්‍යාන හතරෙන් ධ්‍යාන පැති තුන වදාරනවා අරූපාවචරයක දෙක තුන හතරකින් ධ්‍යාන හතරකට තුන වදාරලා සංඥාවේ හිත නිරෝධයට ඒ විදිහට නිරෝධ සමාගත්තියට ගබාරනවා මේ වදාරලා බුදු ධ්‍යාන මාසේ විශේෂ දේශනා කරනවා මේ කොටස ධ්‍යාන පිටි කෙනෙක් හිතේනම් මනෙමින් අහන්නේ මේ ධර්ම ශ්‍රවණය කළ කාලය තුළදී මේ ධර්මයේ දැක්කොත් ඒ අයට මේ ධර්මයේ තුළදී මේ ධර්මයේ අවබෝධ කරගෙන ශක්තිය ඒකාන්ත වශයෙන් උදා වෙනවා කියලා මම නිස්සහයමන්ත කාර්ය කරනවා ඒක නිසා බුදු ධ්‍යාන මහන්සේ මේ දේශනා කරනවා පටන් ගන්න වික්‍රේ ධ්‍යාන නිස්සය ආසනම් කරන් වදාමි කී ජන්තං උත්තං සිංචේතං පරිච්ඡවත්තං මහණෙනි පළවෙනි ධ්‍යානයේ ආශ්‍රය කරගෙන මේ ආශ්‍රය සීකලා රහතන් ලබනයි කියලා යමම් යමක් කියලා නම් ඉතිජන් තම් උත්තම් තුන්කේ තම් පරිස්සවත්තම් ඒ කියන්නේ කුමක් විශාද ඉතින් කුමේ වික්‍රේ කියන කාමයේ සේවක සුදේ ධර්මයේ මේ ශරීරක් සංසර්ජානම් ජීවිතම් දේශකම් කරන ධ්‍යානම් උද සම්බන්ධ වේති මේ ශාස්ත්‍රීය කලපු හෝ වික්ෂෝතේනකින් අදාකම් මේ සිවනම් පිරිසම මේ පළවෙනි ධ්‍යානයේ දේශම ලැබිනා අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ කාණ්ඩතෝ ශාන්තතෝ අදතෝ ආබාධිතෝ සරවතෝ සලෝකතෝ ශුන්‍යතෝ අනත්තතෝ සමුත්තස්සති අන්නේ බලන්න අනිත්‍ය වශයෙන් බලන්නේ දුක්ඛ වශයෙන් බලන්නේ අනාත්ම වශයෙන් බලන්නේ ශූන්‍ය වශයෙන් බලන්නේ තව කොටස් කීපයක් මේකේ තියෙනවා
මේ ඇත්ත වශයෙන්ම මෙතන කත්තා දීශාකාර මහා භාවනාව කියලා පටිසම්භිදා මාර්ගයේ ගන්නා භාවනා පද 40. මේ 40න් තව 11ක් මෙතෙන්දී බුදුන් වහන්සේ අරගෙන තියෙනවා මේ දේශනාව. එතකොට මේ කත්තා දීශාකාර මහා භාවනාව පිළිබඳ අවබෝධයක් ලැබෙන්නට නම් මේ තුන්වක් අයට නම් ඉතිරෙනවා අර සිරිකානේ චන්ද්‍රමල ස්වාමීන් වහන්සේගේ මේ සත්තානීකාකාර මහා විදර්ශනා භාවනා කොට අරගෙන කියන්නේ කියලා. ශ්‍රද්ධ සම්පූර්ණ දැනුමක් නැතුණත් ඉනි දැනුම අඩු වශයෙන් සෝවාන් මාර්ගය ලබා ගැනීමටවත් ඒකාන්තයෙන්ම ඇති ප්‍රමාණවත්. ඒ ශ්‍රද්ධ සම්පූර්ණ නැහැ නම් ඒකට බොහෝ දුරට සාර්ථකයි බොහෝ දුරට උසස්. ඒ නිසා ඒකට අරගෙන කියවන්න මේ අතිවිශාකාරී විදර්ශනා මනසිකාර අපි හිමිවන්නේ කොහොමද කියන එක දැකින්නද? මෙතෙන්දී අපි ගත්තේ අනිත්‍ය දුක්ඛ රෝගිත වන්දකෝ ආදී වශයෙන් දැක්වෙන කොටස් වලින් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්නේ ශූන්‍ය වශයෙන් බලන්නේ කියන එකයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුනට අනිත්‍ය කියන තව 37ම ඇතුළත් වෙනවා. ඒක නෑ විවිධ දෙකකින් පමණයි. ඒකකොට මේක හදේට දකින්න කොට අනිත් ධර්මයක් දැක්කා වෙනවා. දැන් ඒ පළවෙනි ධ්‍යානයේ ඉඳලා ඉනි කියන රූපගත වේදනාගත සංඥාගත සංඛාරගත විඥානගත ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේ. මේක බලන්නේ කොහොමද? ධ්‍යාන සිත මෙහෙම තියනවා. ඒ ධ්‍යාන සිත තියෙද්දීම මේ ධ්‍යාන සිත තියෙද්දීම මේ ධ්‍යාන සිත තියෙන රූපස්කන්ධය මෙන්නේ ගලපටින් බලන. මේක අදාළවන්නේ රූපාවච ධ්‍යාන වලට පමණයි. රූපාවච ධ්‍යාන වලට අදාළවන්නේ නැහැ. ඒ රූපක සංස්කන්ධය කියලා ස්කන්ධ පංචකයේ දේශය බලනවා බලලා ඒක අනිත්‍ය යන ආකාරයේ අනාත්මය යන ආකාරයේ අනිත්‍ය දෙලින් විචක්ෂණා මෙන්න මෙහෙම දකින්න කොට බුදුරජාණන් වහන්සේ සෝ ඒ ධම්මේ සිතම්පටි වාපේති ඒ ධම්මයන්ගේ සිත නරස්සන ඒකම තමයි විස්තර කරන්න ශ්‍රෝතේ ධම්මේ සිතම්පටි වාපේත්‍වා ඒ ධම්මයන්ගේ සිත නරස්සලා ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන ඒ සංඥාන්ගේ අනිත්‍ය දුක් වශයෙන් බලන් ධම්ම නරස්සලා අමතාය ධහ්‍යා සිතම් උප සංඝරති යස්වාණු දේශිත සිත නිරවණා කොහොමද ඒ සංසන්දන් ඒ සංසනේ තන් ජර්ගන් ශබ්ද සංඛාර සංසු සම්බෝපටි කඩේ සම්බෝ තන්නන්තේ විරාගෝ නිරෝධෝ නිස්සානන් කියලා ඒකත් සංසු ඉස්සර කරන්නන් අන්නේ එකකට ශ්‍රෝ සත්සිතෝ ඒ පළවෙන් ධ්‍යානීන සිතලා ආශ්‍රාණං කයම් පාපනාති ආශ්‍රයන් ශේකරලා රහත්තිනයි කියලා බුදුසාන මහන්සේ ඒ ගානන සුසුන්සේ දේශනාට වදාලා මෝදී ආත්මණං කයම් මදානි යම් කිසිකුත්තරේ කාක්ෂා ප්‍රේතලී නැත්තම් මේ ක්‍රමේ අනුගමනී ක්‍රමේ සංකන්නං ඕරම් භාග්‍යාන සම්මෝජනානම් පරිත්‍යා ඕරම් භාග්‍ය සම්මෝජන සහ නැති කරලා ඒ කියන්නේ සක්කාය විදිහට කිච්චා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනයි රාමරාග පරිද කියන සංයෝජන දෙකයි නැති කරලා මේ ඕජ්ජාතිකෝ හෝති සත්ත පරිනිබ්බායි අනාවත්ත ධම්මෝ තස්මා ලෝකා සක්මු ලෝකේ උපදිනා නැවත මේ ලෝකෙට ඉන්නේ අනාගාමී වෙනවායි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. එතකොට අර විදිහට අර ඥානයේ සිටින රූප වේදනා සංඥා සංඛාර අනිත්‍යතාවයේ යම් සිත්තේ කොට ලැබී ගියොත් ඒ කේසිත නවත්තන නවත්තන්නේ කියලා සිතින්න්නේ සිත්තම් තියා ඒක නවත්තන්නේ කියලා දේශනා ඒ සඳහන් වෙනවා. කොහොමද මේක නවත්තන්නේ? මේ විදිහට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේ ධර්මයන් දැකලා මේ ධර්ම පහ වෙන් කරන ඥාන සිතින් වෙන් කරන්නේ කොහොමද? මින්න වේදනාව, මින්න සංඥාව, මින්න සංඛාරය, මින්න මේ ධ්‍යාන සිත් තුළ තියෙන විඥානය කියලා වෙන් කරනවා. ඒ වෙන් කරනකොට නැද ශිෂ්ඨ රූපයක් මින්ට අවබෝධයට අපිට අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. අනේ එකෙන්දී මේ ධර්මයේ චිත්තම් කටවාපෙත්ත මේ විදිහට චිත්ත නාස්තලා අමකාය ධාතුවා චිත්තම් උපසංවරදී නිවන් පිණිස චිත්ත නිවනා කොහොමද? ඒ සංසංතන් ඒ සම්පණීතන් යදිලන් සම් සංස්කාර මෙන්න මේකත් සංස්කාර ධර්මය මොකද මේ සංස්කාර ධර්මයේ ශූන්‍ය දර්ශනේ මේකත් මේක සංවිත පිළිදෙන සංස්කාරයන් නිරුද්ධ වී යන නිවන ශාන්තයි නිවනට මේකයි කියලා මනසකාර මෙතෙන් යොමු කරනකොටම ඒකාන්ත වශයෙන්ම සිත
අර ඒකීක තත්ත්වයකටපත් වෙනා නිවන දැකීම නිවන දැකීම ප්‍රමුණ විනා. ඉතින් යම් කෙනෙක් ඥානයක සිටිනා නම් මේ පත්‍ය ආબોධ කර ගැනීම ඉතාම සහසයි. ඉතින් මේ කෙනෙක් කරන මුලින් කී විදිහට ආબોධ කර ගන්නට ඕන. ඒ නිසා මේ කෙනාට මේ දේශනාව අහලා මේ ධර්මතාව අත්දකින්න ඕන. අද අහලා ලැබෙන ඉඳායන කොටිකක් අත්දකින්න කියලා ඉන්න බෑ. දවසකට සයස් දෙකක් කෝ ලැබෙන කාල වේලා අනුව මේ භවනාකට අත්දැකීම කරන බඳුන කරගෙන ඉන්නේ දෝන. ඒ වුණාට පැක්ෂේ තමයි මේවා අදීන් අදී දිනන වෙලා අපට මහාන්ත අවබෝධයක් ලබා දීමට තරම් දිනුත් සත්‍යයකට මේ විමුක්ත පරිපාලනීය ධර්මයන් අපේ සංස්කාරය තුළ අභිවර්ධනය වන්නේ. ඒ කියන්නේ නිවන අවශ්‍ය ධර්ම අපේ සිත් තුළ වැඩෙන්නට ඕන. ඉහළ දෙවිනෙකින් ප්‍රවේශව ගන්න සත්‍යයේ මේ සංස්කාර විරෝධයක් මේ අමත ධාතු අවබෝධයක් ලබන්නට හැකියාවක් නැහැ. ඒ නිසා මම ආශිර්වාද කරනවා මේ තින්වත් අයට මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයෙන් ඒකාන්ත වශයෙන්ම මෙතන උපරිතන බුද්ධයේ සිටිනම් ඉන්ද්‍රිය ධමවර ධර්මයේ අවබෝධ කර ගැනීමට තරම් ප්‍රඥා සම්පන්න වූ ආර්මීතා පුරා ඇති කෙනෙක් සිටිනම් මේ භූමියේ ලැබෙන මේ භවනා කරන කාලය තුළදී මම ධර්මයේ අවබෝධ වේවා කියලා. විකෘතන්නේ පුජ්ජලේශිකයන් කියන්නේ වහවටන් මිය උපත ගැනීම සංසප්තියක් නෑ. අවුරුදු 10 12 තරම් භවනාවක් කරලා අවබෝධ කිරීමේ සත්‍යයක් දැන් පුජ්ජලයන් සිටිනම් ඒ විකෘතන්නේ පුජ්ජලයන්ට මේ ධර්මයේ එදාට අවබෝධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. යම් කෙනෙක් උපත්තන්නේ විකෘතන්නේ යරතේ ඒ කියන්නේ අවුරුදු 40 50 60ක් ගොස්සෝ මේ භවනාවේ යෙදීනේ මේ ජීවිතයේදී ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාවක් ඇතනම් ලක්ෂණා සත්‍යයක් සංසාර මේ සත්‍යයක් ගැනනම් උඹට ඒකාන්ත වශයෙන් මේ ඉතෙක්ක ගොස්සෝ ඒකාන්තයෙන් නිවන අවබෝධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සතරම පුත්‍රයා සිටිනවා මේ ජීවිතයේදී විපරි ආකාරයෙන් භවනා කර නිවන අවබෝධ කර ගැනීමට බැරි අය ඒ අයට කවදාවත් බලකදී මේ නිර්වාණ ධාතු අවබෝධ කර ගැනීමට මේ ධර්ම දේශනාවේ කුසලයේ ඒකාන්ත වශයෙන් හේතු වේවා උපනිශ්‍රේ වේවා වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි මේ තීමත් දැනගෙන තියෙන විනාඩි 50ක් භවනාවේ නිරත වෙන්නට අපි භවනාවේ නිරත වූ කසලයේ විද්‍රා ධර්ම සාකච්ඡාව වශයෙන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. මේ භවනා කරන කාලයේ සිට සිත් සංජිත භාවයේ සබ්දින් පස්කෘදෙන අදාළම මේ ධර්මයේ අවබෝධ කර ගැනීමට ලැබීලා තියෙන අදාළ ඉතිරික කරගෙන මේ ධර්මනාදී ඉදකගෙන තමයි උත්සවන කරලා ධර්මනා කළා අදුණක් නැහැ මේක කරන්න දෙයි කියලා නියමයක් නැහැ. ඒක නිසා අපි හැමයි තමයි පහක තමයි අදත් නම් අපරිශාදින දෙන්න දෙන්න එදෙක් ධර්මනාවේ නිරත වෙනවා. හැම දිනකටම ශ්‍රස්ත වේවා.